හදිසි අවස්ථාවකදී 1547 අංකයෙන් අසමසම සේවාවක් සඳහා ඩර්ටන්ස් හાર્ට් සෙන්ටර් අමතන්න. ගිලන් රතේට ගෙනෙන රෝගියාගේ තත්ත්වය ටෙලිමෙට්‍රි තාක්ෂණයෙන් ඩර්ටන්ස් හෘද පාලන මධ්‍යස්ථානයේ සිටින හෘද රෝග විශේෂිත වෛද්‍යවරුන් නිරීක්ෂණය කරමින් SNN රෝගියාගේ ප්‍රතිකාර අරඹයි. කාඩියක් ස්ක්‍රීනින් පැකේජස්, ඇන්ජියෝග්‍රෑම්, ස්ටෙන්ට් පිළිවෙත් සහ හෘද බයිපාස් සැත්කම් සඳහා ඩර්ටන්ස් හાર્ට් සෙන්ටර් දවස පුරා වසර පුරාම විවෘතයි. අසමසම හදවත රැකවරණයකට 1547 අංකයෙන් ඩර්ටන්ස් හાર્ට් සෙන්ටර් අමතන්න. නුගසවනේ කවදත් පෙරමුණේ ඉන්නේ කාන්තාවන්. හැමදාමත් නුගසවන කැප වෙන්නේ කාන්තාව විකසනය කරන්න, ඇය සතු ගුණාංග ප්‍රවර්ධනය කරන්න. ඒ නිසා මේ පවුලේ වගකීම් හා බැඳුණු කාන්තාවට පවුලේ වගකීම් අභියෝගයක් බවට පත්වන අවස්ථාවක් තමයි පවුලේ දරුවන් අසනීප වීම. දැන් මේ කාලගුණික විපර්යාසත් එක්ක මේ කාරණා වැඩි වශයෙන් අහන්න දකින්න ලැබෙන අවස්ථාවක් මේක, කාලයක් මේක. විශේෂයෙන්ම වැස්ස එනවත් එක්ක, එහෙමත් නැත්නම් පායන කාලෙටත් එකසේම වැළඳෙන රෝගාබාධයන් පිළිබඳව කතා බහ කරන්න සූදානම්. විශේෂයෙන්ම පුංචි දරුවන්ට ඇදුම රෝගය. ඇදුම රෝගය කිව්වහම ඇතැම් වෙලාවට දූවිල්ල වැඩි අවස්ථාවන් වලදීත් දරුවන් මේ රෝගයෙන් පෙළෙනවා. කාලගුණික විපර්යාස, අධික සීතල නිසාත් මේ රෝගයෙන් පෙළෙනවා. ඒ නිසා වැඩි ඉල්ලීමක් තිබුණා මේ ඇදුම රෝගය පිළිබඳව කතා බහ කරන්න කියලා. ඒ නිසා ඩර්ඩන් සුව හමුවෙන් අද දවසේ අපි කතා බහ කරන්නේ පුංචි දරුවන්ට වැළඳෙන ඇදුම රෝගය පිළිබඳව. මේ පිළිබඳව කතා බහ කරන්න ඩර්ඩන් ස්ට්‍රෝහල වෙනුවෙන් අද දවසේ අපි කැඳවා ගත්තේ ඩර්ඩන් ස්ට්‍රෝහලේ නේවාසික ළමා රෝග විශේෂඥ වෛද්‍ය සිරෝමි පණ්ඩිතරත්න වෛද්‍යතුමියව. අයබෝන් වෛද්‍යතුමියනි, ඇදුම රෝගය පිළිබඳව කතා කරද්දී අපි දන්නවා වැඩිහිටියන්ටත් මේ රෝගය තියෙනවා. නමුත් මේ පුංචි කාලෙදිම වැළඳෙන ඇදුම රෝගය කාලාන්තරයක් පවතිනවා කියලා අපි විශ්වාස කරනවා වෛද්‍යතුමනි. මොකද්ද මේ ඇදුම රෝගය කියලා කියන්නේ? ඇදුම රෝගය කියන්නේ ඇත්තම ඔබ කිව්වා වගේම ළමයින්ටත් වැළඳෙන්න පුළුවන්, වැඩිහිටියන්ටත් වැළඳෙන්න පුළුවන් රෝගයක්. මේක ඇත්තනම ලොකුම ප්‍රශ්නය තියෙන්නේ පෙනහළුවල තියෙන විපර්යාසයක්. එම නිසා ඒ ළමයින් හුස්ම ගන්න අමාරුවක් තියෙන පුළුවන්, කැස්ස තියෙන පුළුවන්, ඒගොල්ලන්ගේ සාමාන්‍ය දිනපතා සෙල්ලම් කරන ඒ වගේ ක්‍රියාවන් අඩුවක් වෙන්න පුළුවන්. ඒ වගේ රෝග ලක්ෂණ තියෙන රෝගයක් තමයි ඇදුම රෝගය. හොඳයි, අපි මේ විශ්වාස කරන වෛද්‍යතුමනි, දැන් සීත කාලයට විතරක් නෙවෙයි ඇදුම රෝගය වැළඳෙන්නේ, අධික ලෙස දූවිල්ල තියෙන පායන කාලටත් මේ ඇදුම රෝගය වැළඳෙනවා කියන කාරණාව. සමහර අය තුල මතයක් තියෙනවා මේ පුංචි කාලෙදී හැදෙන ඇදුම රෝගය හරි අමාරුයි මගහරව ගන්න කියලා. හැබැයි තවත් සමහර වෙනත් මතයක් ඉන්නවා පුංචි කාලෙදිම මේක මගහරව ගත්තොත් නම් ආයෙ ඇතැම් වෙලාවට වැඩිහිටියන් වුණාම මේ කාරණාව නැවත වැළඳෙන්නේ නැහැ කියලා. මොකද්ද මේකේ තියෙන සත්‍යතාව? ඔව්, ඇත්තටම මේ ළමයින් හැදෙන සෑදෙන ඇදුම රෝගය බොහෝ වෙලාවට ලොකු වෙනකොට ඒගොල්ලන් අවුරුදු 10ක් 12ක් වගේ වෙනකොට බොහෝ වෙලාවට නැති වෙලා යනවා. ඒ වුණාට මේ ඇදුම රෝගියට දෙමව්පියන්ගේ ජානවල බලපෑමකුත් තියෙනවා. ඉතින් තමයි අම්මටයි තාත්තටයි නැත්නම් ආච්චිටයි සීයටයි ඇදුම රෝගය තිබ්බොත් එතකොට මේ ළමයින්ගේ ඇදුම රෝගය ටිකක් ඊට වඩා ඇදී යන අවස්ථාවන් තිබෙනවා. කොහොමද එතකොට වෛද්‍යතුමනි වෙනත් සාධක හරහා පුංචි දරුවන්ට ඇදුම රෝගය, කියන්නේ ජානමය බලපෑමක් නැතුව වෙනත් සාධක හරහා ඇදුම රෝගය වැළඳෙනවද? ඔව්, ඇදුම රෝගය ඇත්තටම කියන්නේ ඇලර්ජික් වගේ කන්ඩිෂන් එකක්. ඒ නිසා බොහෝ වෙලාවට මේ ළමයින්ට එක එක හේතුන් නිසා ඇදුම රෝගය වැළඳෙන්න පුළුවන්. ඔබ කිව්වා වගේ දූවිලි තමයි ගොඩාක්ම සාමාන්‍ය අපි දකින්නේ, සෑවිල ගොඩාක් දකින්න අපි දූවිල්ල. අපේ රටේ දූවිල්ල හැමතැනම තියෙනවා. ඉතින් ඒක නිසා මේ පොඩි ළමයි සෙල්ලම් කරනකොට දූවිල්ල සෙල්ලම් කරන්නේ, ඉස්කෝලේ යනකොට. ඉතින් දූවිල්ල ළමයින් එක්ක සම්බන්ධතා තියෙන සාධකයක්. මෙවැනි සාධක හැම වෙලේම තැඹිල් බබාලට දකිනවා. දූවිල්ල ඉතා වැදගත් සාධකයක්. ඊට අමතර සමහර ලෙඩ රෝගවලින්, වෛරස් උණවලින් වීසි වගේ කන්ඩිෂන්ස් එන්න පුළුවන්. ඒ අමතර ආහාර, ඒ අමතරව සීතල දේවල්, ඒ අමතර වැස්ස තියෙන දවස්වලටත් මේ ඇදුම රෝගය වැඩි වෙන්න පුළුවන් මේ ළමයින්ට. මේ සුරතල් සතුන් එහෙම ඇති කරනවා නම් කොහොමද පුංචි දරුවන්ට මේකේ තව දානමක් තියෙනවද ඇදුම රෝගය වැළඳෙන්න? ඔව්, මම කිව්වා වගේ ඇලර්ජික් කන්ඩිෂන්. ඉතින් හැම බබාටම බල්ලෙක් පූසෙක් හිටියා කියලා ඒ ළමයට ඇදුම හැදෙන්නේ නැහැ. ඒ වුණාට ඒ ඇදුම හැදෙන රෝගී ළමයින්ට වෙන්නේ මේ සමහර බල්ලන්ගේ මයිල්, පූසන්ගේ මයිල්. දැන් ඇත්තට හොයාගෙන තියෙනවා කැරපොත්තන්ගේ කක්කවලත් ඇත්තටම ඒකත් ඇලර්ජික් ගතියක් තියෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒ සුවඳ, ඒ ගඳ ආග්‍රහණය කිරීමෙන්. එතකොට ඒ ළමයින්ට වීසින් වගේ තත්ත්වයක් එන්න පුළුවන්. හොඳයි, පුංචි දරුවන්ට වැළඳෙන ඇදුම රෝගය පිළිබඳව කතා බහ කරමින් හිටියේ. ඇතැම් වෙලාවට ජානමය කාරණා ඇරෙන්න පාරිසරික හේතු අපිට මගහරවා ගන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ කතා කරන කතා බහ ඔබට ඉතාමත්ම වැදගත් වේවි. හැමදාමත් ඩර්ඩන්ස් රෝහල ඔබව සුවපත් කරන්න අපවී කැපවී කටයුතු කරන පෞද්ගලික රෝහලක්. ඒ නිසා අද දවසේ ඇදුම රෝගය පිළිබඳව මේ කතා බහ කරන කාරණා ප්‍රායෝගිකව ඔබේ ජීවිතයටත් වැදගත් වේවි. එහෙමනම් අපි මේ පිළිබඳව වැඩි විස්තර කතා බහ කරනවා. නමුත් ඊට පෙර ආතුව අපි වෙලාවත් බලාගෙන විරාමයකුත් අරගෙන ඩර්ඩන් සුව හමුවෙන් කතා බහ කරන්න සූදානම් ඉන්නවා. මතකනේ ඇදුම රෝග පිළිබඳව පුංචි දරුවන්ට වැළඳෙන්න.
පවුලක සතුටෙහි පද්ධතිය තමයි මව. මව ප්‍රමුඛකට ගත් අනෙක් පවුලේ සමාජිකයන්. ඒ නිසා මේ පද්ධතියේ කවුරුන් හෝ ලෙඩ වුණොත් මේ පවුලේ සතුට අඩපණ වෙන්නට පුළුවන්. ඒ නිසා ඩර්න් සෝ හමු වෙන දවසේ අපි කතා බහ කරන්න වැඩි ඉඩකඩක් වෙන් කරගන්න පුංචි දරුවන්ගේ ඇදුම රෝගය. මේක සමහර විට වැඩිහිටි ඔබටත් බොහෝ සෙයින් වැදගත් වේවි වෛද්‍යතුමියනි. අපි පරිසරක සාධක වළක්වා ගැනීම පිළිබඳව කතා බහ කළා. ආහාර පාන වලින් කොහොමද අපි ප්‍රවේශම් වෙන්නට ඕනේ? මං කිව්වා වගේ ආහාර පාන ඒ එක එක ළමයින්ගේ වෙනස් වෙනවා. දැන් අපේ මතයක් තියෙනවා සීතල කෑම, උණුසුම් කෑම එහෙම කියලා ඇත්තටම වෙන් කිරීම ඇත්තටම අවශ්‍යතාවයක් නැහැ. ඔබට හිතනවා නම් ඔබේ දරුවට හරි දැරියට හරි මේ එම මොකක් හරි ආහාර වේලක් දීලා ඒකෙන් කැස්ස ගතිය හරි අඳුම ගතිය වැඩි වෙනවා නම් ඒ කියන්නේ ඒක බබා නුසුදුසුයි. ඒ වුණාට එහෙම කියලා ආහාර කොටස් වෙන් කරන එක නම් ඇත්තටම අවශ්‍යතාවයක් නැත. හොඳයි, අපි දැන් ඇතැම් වෙලාවට කතා බහ කරන්න පුළුවන් අවධියේ පුංචි දරුවන්ට නම් තමන්ට තියෙන යම්කිසි ශාරීරික අපහසුතාවයක් තමන්ගේ දෙමව්පියන්ට පවසන්න පුළුවන් වෛද්‍යතුමිනියත් නැත්නම් ඊට වඩා අපි හිතමු අත දරුවෙක් කියලා ඉපදුණු අලුත කියලා මෙවැනි දරුවන්ටත් ඇදුම රෝගය වැළඳෙන්න පුළුවන්ද තියෙනවා නම් හඳුනගන්නේ කොහොමද? මම කිව්වා වගේ හුස්ම ගන්න අමාරුවක් තමයි වැඩියෙන්ම තියෙන්නේ. ඒ ළමයින් හුස්ම ගන්න අමාරුවක් තියෙන පුළුවන්, කැස්ස කැහැ කැහැ ඉන්න පුළුවන්, කිරි බොනකට අපහසුතාවයක් තියෙන්න පුළුවන්, නිදා ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ වගේ ඇත්තටම සරල ලක්ෂණ විතරයි තියෙන්නේ. අර විශාල ඔබ කිව්වා වගේ අර ලොකු ඇදුමක් තිබ්ලා ළමයින් හුස්ම ගන්න අමාරුම කියන්න අමාරුයි ළමයින්ට. ඉතින් එහෙම අවස්ථාවේදී අම්මලාට සෝදිසියෙන් ඉන්නවා. බොහෝ වෙලාවට අම්මලා ඇවිල්ලා කියනවා අපිට, මගේ බබා හුස්ම ගන්න අමාරු, හුස්ම ගන්නකොට ගොඩක් වෙලා කිරි බිබී ඉන්නකොට හුස්ම ගන්න අමාරුයි. ඒ වගේ අවස්ථාවිල අපිට කියනවා. ඉතින් අපේ අම්මලා ඇත්තටම ගොඩාක් උගත්, ගොඩාක් තේරෙනවා. ඉතින් එහෙම ලක්ෂණලා කියනකොට ඒත් අපි ඒගොල්ලන්ගේ ලක්ෂණ බලලා තමයි අපි තීරණය කරන්නේ මේ ළමයාට ඇදුම තියෙනවද නැද්ද කියලා. ඇතැම් වෙලාවට මව්කිරි බොන අවධියේ පුංචි දරුවෙක් නම් මව්කිරි බීම ප්‍රතික්ෂේප කරන්නත් සමහර විට මේක හේතුවක් වෙනවද වෛද්‍යතුමිය? ඔව්, එහෙම වෙන්න පුළුවන්. හොඳයි. විශය අපි හිතමු තරමක් වැඩුණු දරුවෙක්ට යම් කිසි හේතුවක් නිසා වෙනත් රෝගාබාධයක් නිසා ඇදුම වැළඳීමේ ඉඩකඩ තියෙනවද? එහෙම නැත්නම් ඇදුම නිසා වෙනත් රෝගාබාධ වැළඳීමේ ඉඩකඩ තියෙනවා? අපි හිතමු උණ වෛරසයක් බෝවීමෙන් පසුව ඇදුම වැළඳීමේ අවකාශයක් තිබෙනවද? ඔව්, මම කිව්වා වගේ බොහෝ වෙලට වෛරස් උණ නිසා, වෛරස් උණ බොහෝ වෙලාවට ඇදුම වැනි තත්ත්වයක් නැත්නම් වීසින් වැනි තත්ත්වයක් ගෙනෙන්න පුළුවන්. ඒ වගේම ඇදුම තියෙන බබෙක්ට පොඩ්ඩක් අර හෙම් නිසා හැදුනොත් තග්ගාල ඒගොල්ලන්ගේ පපුවට ගිහිල්ලා පපුවේ ඉන්ෆෙක්ෂන්ස් එහෙම හැදෙන chance එක තියෙනවා. හොඳයි. ඇතැම් වෙලාවට වෛද්‍යතුමියනි අපි මේ අපි අතර තියෙන මතයක් තමයි මේ නින්දෙදී නාසයෙන් ශබ්දයක් පිට වෙනවා නම් එහෙමත් නැත්නම් පපුවෙන් ශබ්දයක් පිට වෙනවා නම් මේ කෙනාට ඇදුම තියෙනවද කියලා සැක කරන්න අපි බොහෝ වෙලාවට ඒක හේතුවක් බවට පත් කරගන්නවා. මේ කාරණාවේ සත්‍යතාවයක් තියෙනවද? සත්‍යතාවයක් තියෙනවා. නහයෙන් බොහෝ වෙලට දැන් බබාල හුස්ම ගන්නකොට ගොඩාක් වෙලාවට පොඩි බබාලා නහයෙන් තමයි ගොඩාක් වෙලා හුස්ම ගන්නෙ. ඉතින් මොකක් හරි අවහිරයක් තියෙනකොට එතකොට ළමයාගේ නාසයෙන් ගොරගොර සද්දයක් එහෙම එන්න පුළුවන්. අම්මලා බොහෝ වෙලාට හිතනවා මේක ඇදුම කියලා. ඇත්තට මෙහෙම අවස්ථාවක් නෙමෙයි. නමුත් සමහර වෙලාවට දවස් 30 හොඳට ඉන්න ළමයින්ට රෑට පොඩි කැස්සක් රෑට උදේ පාන්දරේ කැහෙන කහින ගතියක් තියෙන්න පුළුවන්. ඒක ඇදුමේ මුල් ලක්ෂණයක් තමයි. හොඳයි. පුංචි දරුවන්ට ප්‍රතිකාර කරද්දී විශේෂයෙන්ම සමහරවිට පාසල් ගිහාම මේ ප්‍රතිකාර නිසලස කරන්න බැරි වෙන්න පුළුවන්. දැන් අපි හුඟක් වෙලාවට දන්නවා ඉන්හෙල වගේ දේවල් භාවිතා කරදි වත්තුමනි පුංචි දරුවන්ට කොහොමද මේක පුරුදු පුහුණු කරන්නේ? මොන වගේ ප්‍රතිකාර ක්‍රමද නැත්නම් පුංචි දරුවන් වෙනුවෙන් වෙන් වෙලා තියෙන්නේ? ඉන්හෙලස් පාවිච්චි කරන්න පුළුවන් ඇත්තටම. එතකොට පොඩි බබාලගෙන ඉන්හෙල කෙලින්ම ගන්න අමාරුයි. ඉතින් අපිට ස්පේස කියලා වෙන අවයවයක් තියෙනවා ඒක පාවිච්චි කරන්න. ඒක ඇත්තටම හොඳට කරන්න පුළුවන් එකක්. අපේ ළමයි දක්ෂයි, බුද්ධිමත් ළමයි ඉන්නේ. ඉතින් අපි ළමයිට එහෙම මෙහෙමයි කරන්න ඕනි කියලා පෙන්නුවොත් එතකොට බොහෝ වෙලාවට ඒක සාර්ථක කරගන්න පුළුවන්. හුඟක් වෙලාවට දැන් ඉන්හෙල ප්‍රතිකාර ක්‍රමය පාවිච්චි කරද්දී දෙමව්පියන් නැතම් වෙලාවට බිය වෙනවා මේ ඉන්හෙල පාවිච්චි කරන්න පුරුදු වුණාම මේක දිගටම යනවා, මේක නොනවත්වා මේ ඇදුම කඩා ගන්න වෙන්නේ නැහැ කියන කාරණාව. මේකේ තියෙනවද සත්‍යතාවයක් වෛද්‍යතුමනි? එහෙමත් නැහැ. ඇත්තටම දැන් ඉන්හෙල පාවිච්චි කරන්නේ එක එක හේතු නිසා. එතකොට දැන් සමහර අපි කියමු දැන් නිතරම මාසයක් ගානේ මේ ළමයාට හැදෙනවා නම් ඇදුම නැත්නම් වීසින් වගේ තියෙනවා නම් නෙබියුලයිස් කරන්න පුළුවන් අවශ්‍යතාවය තියෙනවා නම් ඒ වගේ ළමයි තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඇත්තට අපි දකිනවා මේක හරියට පාවිච්චි කරොත් ලොකු වෙනසක් තියෙනවා. ඒගොල්ලන්ගේ දිනදා ජීවිතේ ඒගොල්ලන් ඇත්තටම හොඳට සතුටින් ඉන්නවා මේ අර වීසින් හරි ඇදුම හරි කන්ට්‍රෝල් කරගෙන. නිවසේදී කරන්න පුළුවන් යම් පිළිවෙත් තියෙනවද මේ වෙනුවෙන්? අපි ඇත්තටම අම්මලාට කියනවා දැන් මෙහෙම බෙහෙත් මෙහෙම පාවිච්චි කරන්න කියලා. ඒ වුණාට දැන් ටිකක් වැඩි වෙනවා වගේ හිතනවා. තමන් කිව්වා වගේ බොහෝ වෙලාවට රාත්‍රියටයි උදේ පාන්දරයි මේ
ඇදුම ගතිය වැඩි වෙන්නේ. එතන එහෙම අවස්ථාවක් අපි දෙලලා තියෙනවා මෙහෙම මෙහෙම ගන්න. ඒත් හරියන්නේ නැත්නම් ඇත්තටම ස්පිතාලෙට ගෙනියලා නෙබියුලයිස් හරි දුම් අල්ල ගන්න හරි වෙයි කියලා. හොඳයි. නිවසේදීත් අවශ්‍ය නම් දුම් අල්ල ගන්න පුළුවන්. හොඳයි. දැන් මේ කාරණාව වැළඳෙන්න කලින් අපි මුලදීම මේ කාරණාව වළක්ව ගත්තොත් ඒක බොහොම වටිනෝනේ ලෙඩ වෙනවට වඩා. ඒ නිසා ඇදුම කියන රෝගී තත්වයෙන් මෙන්න මේ හේතු නිසා වැළඳෙන්න පුළුවන් කියලා අපි සැක කරලා කොහොමද මේ කාරණාව වලින් බේරිලා ඉන්නේ? ඇත්තටම මම කිව්වා වගේ ඇදුම ඇලර්ජික් කන්ඩිෂන් එකක්. ඉතින් අපි අර ඒ සාධක වලින් වෙන වැළැක්වී සිටීම තමයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ. ඒ වුණාට ඉතින් දැන් මේ ළමයට ඩෙෆිනිට් ඇදුම හැදෙයි කියලා හැම කියන්නේ ඉතින් අමාරුයි. ඉතින් බොහෝ වෙලාවට ළමයාගේ ක්‍රියාකාරක හැටි බලලා ළමයාගේ දැන් නිතර නිතර හැදෙනවා නම් මේ ළමයට ඇදුම හැදෙයි නැත්නම් අම්මලා තාත්තලා තියෙනවා නම් හැදෙයි කියලා අපි හිතලා වළක්වන්න ක්‍රම තියෙනවා. ඒ වුණාට බොහෝ වෙලාවට අර හැදෙනකොට තමයි ඇත්තටම අම්මලා හැම තාත්තලා දැනගන්නේ මේ ළමයට ඇදුම හැදිලා තියෙනවා කියලා. හොඳයි. මේ රෝගී තත්වයන් සියල්ල ගත්තාම වෛද්‍යතුමීනි ඩර්ඩන්ස් රෝහලෙන් මොන වගේ පහසුකමක්ද ලැබෙන්නේ මේ සඳහා ඇතුළත් වෙන රෝගීන් වෙනුවෙන්? ඔව්, ඇත්තටම ඩර්ඩන්ස් රෝහලේ ගොඩක් මේ දක්ෂණ තියෙනවා. අපේ ETU එකේ ඇත්තටම නෙබියුලයිස් කරන්න හැම වෙලේම පැවිසි 4ක්ම දිනපතා ඇරලා තියෙනවා. ඒ වගේම OPD ડોක්ටර්ස්ලා තියෙනවා. ඒගොල්ලන් ගොඩක් දැනගුවත් ඒගොල්ලන් දැනගන්න පුළුවන්. විශේෂඥ වෛද්‍ය ළමා වෛද්‍ය මේ ක්ලිනික්ස් තියෙනවා දිනපතා. අපේ නේවාසිකත් ඇත්තටම වාඩ්ස් වලත් ගොඩාක් හොඳයි. ඒ නර්සින් ස්ටාෆ් නර්සස්ලා ડોක්ටර්ස්ලා හැම දෙනාම මේ තත්ත්වය ගැන ගොඩාක් දැනුවත්. ඒ නිසා එහෙම බයක් වෙන්න ඕනේ නැහැ. බබාට එහෙම හැදුනොත් ඇදුම ඩර්න්ස් රෝහලේ ඉතා හොඳින් ක්‍රියා කරලා ඒ ළමයා ඉක්මන සුව කරනවා. හොඳයි. අපි හිතමු දරු ප්‍රසූතියේදී දරුවාට යම්කිසි මේ ඇදුම වැනි තත්ත්වයක් හැදෙන්න වැළඳෙන්න අවධානමක් තියෙනවා කියලා දැනගන්න ක්‍රමයක් නැද්ද අපිට? කෙටි උත්තරයක් බලාපොරොත්තු වෙමු. අමාරුයි නේද? හොඳයි. අපිට පුළුවන්කම තියෙනවා මේ සියලු කාරණාවලින් වැළකෙන්න. එහෙමත් නැත්නම් වැළඳෙනවා තියෙනවා නම් ඔබට පුළුවන්කමක් තියෙනවා ඩර්ඩන්ස් රෝහල හා සම්බන්ධ වෙන්න. මෙන්න මේ විදිහට ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්. අන්තර්ජාලයෙන් සම්බන්ධ වෙනවා නම් www.durdans.com කියන අන්තර්ජාල ලිපිනය හරහා ඔබට පුළුවන් ඔවුන් හා සම්බන්ධ වෙන්න. තිරේ දිස්සන ලිපිනේ වගේම විද්‍යුත් ලිපිනයක් තිබෙනවා. ඔබට පුළුවන් ඕනම ගැටලුවක් මේ විද්‍යුත් ලිපිනයට යොමු කරන්න. contact@durdans.com contact@durdans.com කියන විද්‍යුත් ලිපිනේ. ඒ වගේම හදිසි අමුතුම් තිබෙනවා නම් 15:44 15:44 හදිසි අමුතුම් සඳහා ඩර්ඩන්ස් රෝහල අමතන්න පුළුවන්. තිරේ දිස්සන දුරකථන අංක තිබෙනවා. සටහන් කරගෙන මේ ඕනම ගැටලුවක් මගහරව ගන්න සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හුරු වෙන්න ඔබට මග උපකාරී වේවි. එහෙමනම් අද දවසේ සහභාගී වුණේ ඩර්ඩන්ස් රෝහලේ නේවාසික ළමා රෝග විශේෂඥ වෛද්‍ය සිරෝමි පණ්ඩිතරත්න වෛද්‍යතුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපි නැවත හමු වෙමු. අයිබෝවන්.